අපි මේක කතා කරන්නේ උදේකලා එක එක ප්‍රශ්න අරගෙන මේ පොදුවේ ත්‍රිරෝද රතන නියාමණය කියන මාතෘකාව ඇතුළේ තමයි අපි කතා කරන්නේ. ඒ සඳහා මේ වෙනකොට පුළුල් සාකච්ඡාවක් කිරීගෙන යනවා. විශේෂයෙන් දැන් මේ 15 වෙනිදා වෙනකොට ප්‍රවාහන ඇමතිවරයා ගාමින් ලොග්ගේ ඇමතිවරයා කියලා තිනවා අපිට මේ සම්බන්ධව එයා මේ ප්‍රවාහන අමාත්‍යන් දෙන්න පුළුවන් තීන්දුව తీරණය මොකක්ද කියලා දැනුම් දෙනවා කියන්නේ 15 දිනෙන් පස්සේ. ප්‍රවාහන ඇමති රාජ්‍ය ඇමති දිලුම් මමනුගම ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා මේ දවස්වල ත්‍රිරෝද සංගම් එක්කව කළ මේක විධිමත් වීම සඳහා බරපතල මැදිහත් වීමක් කරනවා. ඒතර මේ ආකාරයේ බලපෑම් කරමින් අපි රජයට කරන්න තියෙන බලපෑම් කරමින් ඉන්න අවධියේ තමයි මේ කතන්දර වෙන්නේ. ඒ ඇස්සේ දැන් අපි දැක්කා ඊයේ පෙරේදා මාතර ප්‍රදේශයේ ත්‍රිරෝද රත මේ අලංකාර කරේ ත්‍රිරෝදර අලංකරණය කරපු ත්‍රිරෝද රියදුරන් විසින් උද්ඝෝෂණයක් කරනවා. පසුගිය මැතිවරණලාවේදී විශේෂයෙන් ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තුමා කියපු ප්‍රකාශත් තියාගෙන ත්‍රිරෝදර අලංකරණය සඳහා අවසර දෙනවා කියලා ලොකු හොඳ පොරොන්දුවක් සිත් කළා. ඒව ඉෂ්ට වෙන්නේ නැතුව ඒ ත්‍රිරෝද රියදුරන් උද්ඝෝෂණ වර්ජන කරනවා. ඒ වර්ජන කරද්දී පොලිසිය අර අමතර උපාංග වලට දඩ ගහනවා, නීතිය ක්‍රියාත්මක කරනවා. මේ වගේ ව්‍යාකූල තත්ත්වයක තමයි තියෙන්නේ. හැම අතින්ම කියනවා කරනවා කියපු දේවල් කරන්න නැතුව, කරන දේවල් හරියට කරන්න නැතුව අවසානයේ විශේෂයෙන් කුලී ත්‍රිරෝදරත මගී ප්‍රවාහනයේ විධිමත්ව නියාමනය නොකර කබලෙන් ලපිට වැටලා තියෙනවා සමත් ඊවිල් ප්‍රජාව. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.